ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගනිමින් සමික ජන බලවේගයේ ප්‍රමුඛ සමික ජන සංධානය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටියේදී පැවැත්වුණා. කාන්තා ජීවිත නගා සිටවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. මේ වෙලාවේ සජිත්ව දිනවන්න ඕන වෙන්නේ අපේ නායකයා නිසාම පමණක් නෙමෙයි. මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙළඳපොළ ආර්ථික ක්‍රමය රකින්න ඉන්න එකම නියෝජනය සජිත් ප්‍රේමදාස නිසයි. රනිල් වික්‍රමසිංහ මහත්තයලට නාමල් රාජපක්ෂ මහත්තයලට මේක කරන්න බෑ. ශිෂ්ටත්වය දිනනවද, මිලේච්ඡත්වය දිනනවද, ප්‍රජාතන්ත්‍රවාදය දිනනවද, යටත්වීම දිනනවද, වෙළඳපොළ නිදහස දිනනවද, මධ්‍යම කාරක සභාවෙන් කියන ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන යටත් වැසිකම දිනනවද කියන දේශපාලන තෝරා ගැනීමයි අපි ඉදිරියේ තියෙන්නේ. JVP කාරයෝ Facebook එකේ බොරු රැලි හැදුවට බය වෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ලොකු රැල්ලක් හදලත් ලක්ෂ 50 ඉඳලා 19යි වැඩි කරගත්තේ 69 වෙනකන්. JVP කාරයෝ දිනන්න නම් ලක්ෂ 4 ඉඳලා 69 ලක්ෂෙන් තව ලක්ෂ 65ක් ගන්න ඕන. එම් වෙනවද? ඊළඟට අපේ රනිල් සීයාට තියෙන 249,000. එයා දිනන්න නම් 69 ලක්ෂෙන් 66 ලක්ෂ 50,000ක් ගන්න ඕන. එම් වෙනවද? රනිල් වික්‍රමසිංහ මේ එක්සත් ජාතික පක්ෂය කලින් රාජපක්ෂලට පාවල දීලා ඉවරයි. දැන් JVP පාවල දීලා ඉවරයි. බිමල් රත්නායක කියනවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා පිළිගන්නේ නැහැ කියලා. පන්සල් වලට පිළිමවල වැඳීම ගෝත්‍රිකයි. ඒ නිසා ඒවට වඳින්න උවමනාවක් නැහැ කියලා. නලින් හේවගේ කියනවා බෝගා කියන්නේ කිසිම වැඩකට නැති ගහක්. බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ කොස් ගහකට හරි පොල් ගහකට හරි පිට තියලා බුදු වුණා නම් අපිට මේ රටේ පොල් කණ්ඩත් බෑ, කොස් කණ්ඩත් බෑ කියලා. සමනලි ෆොන්සේකා මැතිණිය කියනවා ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනේ කියලා. සීමා බෝධියට අඩියක් ගන්න ඕනේ කියලා W ජයසිරි කියනවා. මෙන්න මේ අයට තමයි මේ රටේ සිංහල බෞද්ධයෝ ගිහිල්ලා කතර ගහන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි, සමලිංගික විවාහ නීතිගත කරන්න ඕනේ කියලා කියනවා. හෙට අනිද්ද වෙනකොට අන්රසානායකේ ආණ්ඩුවක් යටදී ආවොත් එහෙම දෙයියනේ. මේ කුලියාපිටිය ටවුන් එකේ අර බස් ස්ටෑන්ඩ් එකේ අපේ හාමුදුරනේ කොල්ලෝ කොල්ලෝ එකට කිස් කරන ඒවා බලන්න පුළුවන්. කෙල්ලෝ කෙල්ලෝ එකට කිස් කරන ඒවා බලන්න පුළුවන්. පුදුම රටක් ගොඩනගන්න මේ හදන්නේ. අපි කියන්නේ සමලිංගික අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එපයි කියලා. හෙට අනිද්දා මේ රටට අත් වෙන්න තියෙන ඉරණම ඕකයි. ඔබ මේ කාරණේට එකඟද නැද්ද කියලා තීරණයක් ගන්න. මේ රට ලේ විලක් කරන දැනකට පත් කරන්න එපා. රැලිය පැවැත්වෙන අතරතුර සමික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැලියට එක් වුණා. මගේ රට බල ගන්වන්නට සැරසින් දියුණුව යලි කැන්දන්නට සැරසින් සමගිය බල ගන්වා නිති සැරසින් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසින්. ඊයේ පෙරේද අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වේදිකාවේ පිටිපස්සේ හැදලා කියනවා මට රනිල් රාජපක්ෂ කිව්වා කෝ මෙතන රාජපක්ෂලා කියලා අපෙන් අහනවා. යකෝ රාජපක්ෂලා කිව්වම රාජපක්ෂ කියන නමම තියෙන්න ඕනේ නැහැ. මහින්දානන්දයා කට අරගෙන ඉන්නවා මේ පැත්තේ. ඊළඟට මේ පැත්තෙන් ඉන්නවා රත්තරන් මාල කඩපු රත්තරන් කට අරගෙන ඉන්නවා. රාජපක්ෂ ළඟ හිටපු හොරු ටික, මංකොල්ල කාරයෝ ටික, කුඩු කාරයෝ ටික සියලු දෙනාම ළඟ තියාගෙන අපෙන් අහනවා කෝ රාජපක්ෂලා කියලා. ඔය JVP එකේ කුරුළු මේෂ්ඨ ත්‍රස්තවාදී වියරුව පරාජය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට සජිත් ප්‍රේමදාසව අපි දිනවනවමයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔය ඡන්ද කැඩන වැඩේ නවත්තන්න ඔබතුමා. මේ වෙලාවේ අනුර කුමාරත් එක්ක එකතු වෙලා ගහලා තියෙන ඩීල් එක අපි රටටම කියලා තියන්නේ සමස්ත ජනතාව සජිත් ප්‍රේමදාස දිනවන ඩීල් එක ගහලා ඉවරයි. ජනතා විමුක්තිවර මුනේ නැත්තම් මාලිමාවේ සහෝදරයෙක් වසන්ත සමරසිංහ. ඔහු කියනවා මේ හැම ගොවියෙක්ම මේ ඩිප්ලෝමා එකක් කරලා එන්නවලු ගොවිතැන් කරන්න. රම්බණ්ඩටයි හේරත් බණ්ඩරයි ගොවිතැන් කළා හමාරයි. ඔය අක්කර ගණන් දහබබ ගණන් හදන්න ගොවිතැන් කරන්න දෙන්නෙත් නෑලු. අර පොඩි ග්‍රීන් හට් එකක් ඇතුලේ තමයිලු ගොවියට ගොවිකම් කරන්න දෙනවා කියලා කියන්නේ. එහෙම අයට රට බාර දෙනවද? අද වෙනකොට
රනිල් වික්‍රමසිංහයි අනුරදිසා නායකයි එක කඳවුරක ඉඳලා සජිත් ප්‍රේමදාසට ප්‍රේමදාස කකුලෙන් අදිනවා අතින් අදිනවා කොණිත්තරව හැමතැනින් ඒ තරම් කුහකෙක් ඒ තරම් වෛරක්කාරී කුහකකම් කියනවා බිරිලා තියෙන ඉතිහාසගතයි මගේ රට බල ගම්වන්නට සැරසෙන් දියුණුව යලි කැන්දන්නට සැරසෙන් සමගිය බල ගම්වා නිති සැරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන් අපේ ජනාධිපතිතුමාට අපේ ජනාධිපතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට දිනන දුරකථනයට දිනන දුරකථනයට මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන ජන ජීවිත ශක්තිමත් කරන ඔබගේ බල ප්‍රදේශයට නිෂ්පාදන කර්මාන්ත ගෙනෙන සංවර්ධිත යුගයේ ක්‍රියාත්මක කරන්නට අපි සූදානම් කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. බිංගිරි අපනයනය කලාපය එය වඩාත් පුළුල් කරන්නට අපි අදහස් කරනවා. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භක වැඩපිළිවෙලක් හැටියට ආසන 14ට නිෂ්පාදන කර්මාන්ත ශාලා 14ක් ආරම්භ කරන්නට අදහස් කරනවා. තරුණ පරපුර වෙනුවෙන් දස ලක්ෂයක් නව ව්‍යවසායකින් බිහි කිරීමේ වැඩසටහන. දුගී දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් මාස 24කට මාස්පතා රුපියල් 20,000ක ආධාරයක් ලබා දීලා දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩපිළිවෙලකට අපි මුල පුරනවා. බුලත් වගාව ඇතුළු අනෙකුත් වගා සියල්ලක්ම ශක්තිමත් කරන්නට සුහුරු ගොවිතැන ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු වයඹ විශ්වවිද්‍යාලය තවදුරටත් වැඩි දියුණු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ සංවර්ධන යුගය අපේ සංවර්ධන වැඩපිළිවෙල ජයග්‍රහණය කරවන්නට ඔබ සියලු දෙනාම අත්වැල් බැඳගන්න ජාතියාගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව රට ගොඩනගන සමගි ජන බලවේගයට අපේ කණ්ඩායමට මේ රට බාර දෙන්න අනිවාර්යෙන්ම ඔබත් රටත් ගොඩගන්නවමයි කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා.